අයිබවන් කොහොමද යාළුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට අද මම ඔයාලට අරගෙන ආවේ 2024 රිලීස් වුණ සුපිරිම සුපිරි තෙලිඟු මූවී එකක්. ඉතින් මේ මූවී එකේ සාර්ථකත්වය නිසාම ඒකට 10.92ක් වගේ ඉහළ IMDb අගයකුත් හිමි වෙලා තියෙනවා. ඉතින් අවසන් වෙනකන් කාටවත් හිතාගන්න බැරි සුපිරි කතාවක් තියෙන මේ මූවී එකේ නම තමයි කාලිංග. කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඉන්දියා පොඩි ගමක් තියෙනවා. මේ ගමේ මිනිස්සු ඉන්නේ ගොඩක් පීඩාවට පත් වෙලා. මොකද ඒ ගමේ නායකයා මේ අයගේ හැම ඉඩමක්ම බලෙන් අයිති කරගෙන ඒ මිනිස්සුන්ට කන්න දෙයක්වත් නැති කරලා තියෙන්නේ. කොහොම හරි එක තරුණෙක් මේ නායකයාට සද්දයක් දාලා එයාගේ අක්‍ර දෙකේ ඉඩම ඉල්ලනවා. හැබැයි ඒ නායකයා මේ තරුණයාට එයාගේ ඉඩම වෙනුවට කැලෑබද ප්‍රදේශකින් අක්‍ර 4ක ඉඩමක් ලබා දෙනවා. ඒකට හේතුව තමයි ඒ කැලෑබද ඉඩම ශාපලත් එකක්. ඒකට අඩිය තියෙන කවුරුත් විනාඩි 10කට වඩා ජීවත් වෙන්නේ නැහැ. ඉතින් මේ නිසාම තමයි ඒ නායකයා මේ ඉඩම මේ තරුණයාට ලබා දෙන්නේ. කොහොමුණත් මේ කැලේ ඇතුලේ ලොකු මිනිමරු අභිරහසක් තියෙනවා. ඒක වසර ගානක ඉඳන්ගෙන අභිරහසක්. ඉතින් මේ තරුණයාට කැලේ ඇතුලේදි මොනවා වෙයිද? එයාට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? මේ සැඟවුණු අභිරහස එයා විසඳයිද? ඉතින් මේ ඔක්කොටම උත්තර දැනගන්න මූවික ඉවරණකම් බලන්න කියලා ආරාධනා කරනවා. මූවික බලන්න කලින් තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. කතා පටන් ගද්දිම අපිට පෙන්වන්නේ 1922 සිදුවීමක්. ඉතින් රැවෙලා වයසක පුද්ගලයෙක් වගාවක් මැදින් යනවා. එයා යන ගමන් හිතනවා මගේ බිහිරි බිරිඳ දැන් මොනවා කරනවා ඇතිද කියලා. ඉතින් එයාගේ දෙරට යද්දි එයාගේ බිරිඳ වල්ලි උයන ගමන් ඉන්නවා. සැමියාව දැක්ක වල්ලි එයාගෙන් අහනවා කොයි වෙලේද ආවේ? ඇයි මෙච්චර රෑ උනේ කියලා. එතකොට මේ කෙනා කියනවා මල්ලිඳට වතුර එකතු කරා. ඒකයි වෙලා ගියේ. දැන් මට කන්න මොනව හරි දෙන්න කියලා. ඔන්න ඉතින් වල්ලි එයාට කෑම බෙදලා දෙනවා. මේ වෙලාවේ වල්ලි කියනවා කවු හරි කතා කරනවා වගේ කියලා. එහෙම කියලා එයා එළියට යනවා. ඉතින් වල්ලි ගිහින් ටික වෙලාවකට පස්සේ තමයි එයාගේ සැමියාට මතක් වෙන්නේ වල්ලිට කන් ඇහෙන්නේ නැතුව කොහොමද කවුරුත් කතා කරන එකක් ඇහුනේ? අනික ඒ සද්දේ මට ඇහුන්නේ නැණි කියලා. ඉතින් මේ කෙනා වල්ලිට කතා කර කර එයාව හොයන්න පටන් ගන්නවා. වල්ලිගෙන් කිසිම පිළිතුරක් නැහැ. හැබැයි ටික වෙලාවකින් එයා වල්ලිව දකිනවා. ඒත් වල්ලි ඒ වෙලාවේ ලේ වලින් නැහැවුණු මිනිස් අතක් කමින් ඉන්නවා. ඒක දැකලා මේ කෙනා හොඳටම බය වෙලා එතනින් දුවනවා. ඊළඟට ඔන්න තවත් කෙනෙක් රැවෙලා බයිසිකලෙන් එනවා. එයා එන පාරෙත් එකපාරටම අමුතු සද්දයක් ඇහෙනවා. ඒත් එක්කම ඒ මිනිසයා බයිසිකලෙන් බහැලා ගිහින් ගහක ඔළුව හප්ප ගන්නවා. ඒ අතර ගෑනු ළමයි දෙන්නෙක් ගහක් යට සෙල්ලම් කරනවා. එතන වයසක සීයා කෙනෙක් රැවුල කපන්න ඇවිත් ඉන්නවා. ඉතින් එයාගේ රැවුල කපන්න යද්දි දැලි පිහිය නැහැ. ඉතින් දැලි පිහිය හොයනකොට මෙයාලා දකිනවා අර ගැහැණු ළමයිගෙන් එක්කෙනෙක් එයාගේම කන කපාගෙන කනවා. ඉතින් මේ සිදුවීම් දකිනකොට අපිට තේරෙන්නේ මේ ගමේ මොකක් හරි අද්භූත අමනුෂ්‍ය බලවේගයක් තියෙනවා කියලා. ඔන්න මේ සිදුවීම් නිසා ගමේ මිනිස්සු සේරම කලබල වෙලා රජවාසලට දුවගෙන එනවා. එයා රජතුමා එක්ක ගමේ සිද්ධ වෙන මේ අද්භූත දේවල් ගැන පැමිණිලි කරනවා. ඉතින් රජතුමා කියනවා ගැටලුව මොකක් වුණත් මම අනිවාර්යයෙන් විසඳුම හොයා ගන්නවා කියලා. එහෙම කියලා එයා යනවා මාලිගාව ඇතුළට. රජතුමා කාමරයට එද්දි ඒ කාමරේ ඉන්න වයසක ආච්චි කෙනෙක්. මෙයාගේ මූණ හැමත් නිකන් පිච්චිලා වගේ. ඉතින් මේ රජතුමා ඒ ආච්චිට මොකද්දෝ දෙයක් කියනවා. ඒ ආච්චිත් මෙයාට මොනවදෝ කියනවා. ඊට පස්සේ එයා ඒ කාමරේ තියෙන පර්ණ පෙට්ටගමකට අත දික් කරනවා. එතකොට රජතුමා කියනවා මගේ ගමට ඇවිත් තියෙන ශාපෙ මොකක් වුණත් මම මිනිස්සු දෙන්න පොරොන්දුව රකින්නවා කියලා. ඊළඟට රජතුමා කරන්නේ ඒ පෙට්ටිය ඇරලා ඒකෙ තිබිලා මොකද්ද පරණ පොතක් වගේ එකක් එළියට ගන්න එක. ඉතින් එයා ඒ පොතත් අරන් එන ගමන් හිතනවා මගේ ජනතාව වෙනුවෙන් මගේ ජීවිතේ පුද කරන්න කාලේ හරි කියලා. එහෙම කියලා එළියට එනකොට එයාගේ බිරිඳ වගේම දරුවන් දෙන්න හරිම වේදනාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඔන්න රජතුමා ඊළඟට කරන්නේ එයාගේ අශ්වයත් අරන් කැලයක් මැදින් යනවා. එයා කැලේමෙන් දිගටම ගමන් කරනවා. ඒ යන අතර හිතනවා මගේ රාජධානිය විනාශ කරන්න පැමිණි ශාපය මොකක් වුණත් ඒකට මං අනිවාර්යයෙන්ම විසඳුමක් හොයා ගන්නවා. මම මේ අද්භූත ප්‍රහෙලිකාවට අවසානයක් සොයා ගන්නවා කියලා. ඉතින් ඔය විදිහට තමයි මේ කාලිංග කියන සුපිරි මූවී එක ආරම්භ වෙන්නේ. ඔන්න දැන් අපිට පෙන්වන්නේ වර්තමාන කතාව. මේ වෙලාවේ ගමේ මිනිස්සු කට්ටියක් මිනිහක් අරන් කැලයක් මැදින් එනවා. එතකොට එතන ඉන්න තරුණෙක් වැඩිහිටි කෙනාගෙන් අහනවා මොකද්ද මේ චාරිත්‍රය කියලා. එතකොට ඒ කෙනා කියනවා අපේ සම්ප්‍රදායට අනුව අපේ ගමේ කෙනෙක් මරුණාම සබදාහමට පූජා කරන්න ඕන. ඒක සිරිතක්. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් කියලා. ඉතින් මෙයාලා ඉස්සරහට එද්දි එයාල් එන පාරේ අමුතු ගහක් පාර හරහා වැටිලා තියෙනවා. ඒ ගහේ මොනෝ හරි පාට පාටින් තවරලා තියෙන්නේ.
ඉතින් ඒ වැඩි හිටි පුද්ගලයා මේ හරහා වැටලා තියෙන ගහ ගාවට ඇවිත් එහා පැත්තේ කකුල තියන්න කලින් අනිත් අයට කියනවා මේ කොටේ පහු කරන් එහා පැත්තේ ගිහින් විනාඩි දෙකක් ඇතුළත ආයෙ මේ පැත්තට එන්න ඕන නැත්නම් අපි ඔක්කොම මැරෙනවා කියලා. ඔන්න ඉතින් හැමෝම ඒ පැත්තේ ගිහින් විනාඩි දෙකක් යන්න කලින් මිනිහට චාරිත්‍ර කරලා අර කොටේ පහු කරලා එනවා. ඒත් එක්කම පරිසරයේ අද්භූත වෙනස්කම් ගොඩක් වෙනවා. අර තිබ්බ මිනිහත් කොහෙට හරි ඇදිලා යනවා. ඔන්න දැන් අපිට ඊළඟට පෙන්වන්නේ කැලයක් මැද කට්ටියක් කසිප්පු පෙරනවා. ඒ වගේම එතෙන්ද කසිප්පු බොන්නත් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ කසිප්පු පෙරන තරුණයා තමයි මුති. ඔන්න ඉතින් ඒ කට්ටිය හොඳට බියලා සල්ලි දෙන්නෙත් නැතුව නැගිටලා යන්න හදනකොට මුති අහනවා කෝ සල්ලි කියලා. එතකොට එතන ඉන්න කෙනෙක් තමුසේ මොකද්ද කිව්වේ කියලා මුතියට ගහන්න හදනකොටම කෙනෙක් ඇවිත් මේ අයට පහර දෙනවා. ඔන්න ඒ කෙනා තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා. ඉතින් මෙයාගේ නම තමයි ලිංගා. ලිංගයි මුති දෙන්න එකතු වෙලා තමයි මේ කසිප්පු පෙරන්නේ. ඊළඟට ලිංගා මේ හැමෝටම හොඳට සලකනවා. ඒ හැමෝම ලිංගගෙන් හොඳට ගුටි කනවා. මේ අතර අපිට තවත් කෙනෙක්ව පෙන්නනවා. මෙයා තමයි මේ ගමේ නායකයා. එයා ඉන්නෙත් අපිට කතා මුලදී පෙන්නුව රජමාලිගාවෙමයි. ඒ කියන්නේ සමහර විට මෙයත් ඒ පරම්පරාවෙම කෙනෙක් වෙන්න ඇති. ඉතින් මෙයාගේ නම තමයි රාසයියා. මෙයා ගමේ හරිම දරුණු කෙනෙක්. මෙයා මෙයාගේ මල්ලි බාලී තමයි මේ ගම පාලනය කරන්නේ. ඔන්න ඊළඟට ගමේ නිවේදනයක් දෙනවා. ගමේ හන්දිය මිනිස්සු කන බෙර ගහලා කියනවා අපේ ගමේ දුෂ්ට ශක්තියක් සැරිසරනවා. ඉතින් ඒ දේ නැති කරන්න අද හවසේ ගමේ පූජාවක් කරනවා. එනිසා කවුරුත් එළියට බහින්න එපා කියලා. මේ අතරේ රාසයිය හම් වෙන්න අහිංසක මිනිස්සෙක් ඇවිත් ඉන්නවා. රාසයිය අහනවා ඇයි ආවේ කියලා. එතකොට ඒ කෙනා කියනවා මගේ ඉඩවලිය කියලා ගෙනියන්න ආවේ කියලා. එතකොට රාසයිය කියනවා ඔයා දැන් ගම් 10ක් පහු කරන් ඇවිත් ඉන්නේ. මුලින්ම කාලා ඉමු. ඊට පස්සේ ලිය කීලි ගැන කතා කරමු කියලා. ඊට පස්සේ එයා එතන ඉන්න කෙනෙක්ට කියනවා මෙයාට කන්න මොනව හරි දෙන්න කියලා. ඉතින් ඒ කෙනා බිම ඉඳගෙන බයෙන් බයෙන් දීපු කෑම එකත් කනවා. ඔන්න ඉතින් කාලේ ඉවර වෙලා එයා කියනවා මහත්තයෝ මගේ ණය මං ගෙවලා ඉවරයි. ඒ නිසා ලිය කීලි දුන්නා නම් මං යනවා කියලා. එතකොට රාසයිය කියනවා ඔයා ණය ගෙවලා ඉවරයි. ඒත් මට ඒ ඉඩම ආපහු දෙන්න හිතෙන්නේ නැහැ කියලා. එතකොට ඒ කෙනා කියනවා ඒක තමයි මගේ දරුවන්ගේ අනාගතේ. ඒ නිසා දෙන්න කියලා. ඒත් මේ වෙලාවේ බාලි ඒ මිනිස්සගේ බෙල්ල කපලා මරනවා. රාසයිය කියනවා ඒ අපේ සිදු වුණා. ඉක්මනට ගෙදර පිරිසිදු කරන්න. හවස කෝවිලේ පූජාවට යන්න තියෙනවා කියලා. කොමාර එදා හවස කෝවිලේ පූජාව පැවැත්වෙනවා. ඉතින් එතෙන්ද රාසයිය ඇතුළු ගෝලියෝ ටික එනවා. රාසයියගේ මල්ලි බාලිත් එනවා. ඒ වෙලාවේ බාලිගේ ඇස් දෙක තියෙන්නේ මෙතන ඉන්න ලස්සන තරුණයක් දිහාවට. ඒ තරුණයාගේ නම තමයි පාදු. ඉතින් බාලි පාදු දිහා අමුතු විදිහකට බලන් ඉන්නවා. ඉතින් පූජාව ඉවරනාට පස්සේ පූජකතුමා පූජා තැටියත් අරන් රාසයිය ගාවට ගිහින් ආශිර්වාද කරනවා. එතකොට එයා මුදලක් පූජා තැටියෙන් තියලා අහනවා ගිය පාට වඩා හොඳට උත්සවය වෙනව නේද කියලා. එතකොට පූජකතුමා ඔව් කිව්වම රාසයිය කියනවා මේ මුදලත් එක්කම හවස වෙනකොට අපේ ගෙදරට පින් කැටේ එවන්න ඕන කියලා. ඔන්න එදා රෑ වෙලා කෙනෙක් මොනවද රතු පාට යමක් දිය කරනවා. එයා තමයි ගමේ ආරක්ෂක චාරිත්‍රය කරන කෙනා. ඉතින් ටික වෙලාවකට පස්සේ ඒ කට්ටඩියයි තවත් කෙනෙකුයි ගම වටේ මොනවද ඉහිහ යනවා. ඉතින් ඒත් එක්කම අවට පරිසරේ මහ අමුතු ශබ්ද ඇහෙනවා. ඔන්න ඊළඟ දවසේ උදේ ලිංග කැලයක් ඇතුළේ ඉඳන් මොකක් හරි පෙට්ටියක් අරගෙන යනවා. මේ දිහා කවුරු හරි කෙනෙක් බලන් ඉන්නව අපිට පෙන්නනවා. ඒ අතර මුතිගේ තාත්තා හන්දිය කඩේ ළඟ කතා කර කර ඉන්නවා. ඒ වෙලාවේ එතෙන්ද ලිංග එනවා. එයා ඇවිත් මුතිවත් එක්කන් යනකොට එතන ඉන්න කෙනෙක් කියනවා ලිංගට මොන ප්‍රශ්නද කියලා. ඒක ඇහුණු මුතිගේ තාත්තා කියනවා මගේ පුතාට මං ඉන්නවා. ඒත් ලිංගට කාත් කවුරුත් නැහැ. පව් අසරණය කියලා. ඉතින් මුතිගේ තාත්තා ලිංගට ගොඩක් ආදරේ. ඔන්න ඉතින් බයික් එකේ යන ගමන් මුදේ ලිංගට කියනවා දැන් ඔයා දවස් කීයක් පදෝ පස්සෙන් ගියාද දැන්වත් හිතේ තියෙන දේ එයාට කියන්න කියලා. එතකොට ලිංග කියනවා තව ටිකක් බලමු කියලා. මුදේ කියනවා ඔයා කියනකොට පදෝ වෙන කෙනෙක් බැඳලා ඉඳි කියලා. කොමර මෙයාලා එක තැනකට එනවා. එතනින් තමයි පදෝ යන්නේ එන්නේ. ඔන්න ඉතින් මේ දෙන කතා කර කර ඉන්නකොට පදෝ ඈතින් එනවා. ඔන්න දැන් ලිංග එයාට කතා කරලා අහනවා මං හැමදාම මෙතන ඉන්නවා ගණන් නොගෙන යන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ පදු අහනවා එතකොට ඔයා මාව බලන්නද එන්නේ කියලා. ඒ වෙලාවේ ලිංග කෙලින්ම අහනවා ඔයා මට කැමති නැද්ද කියලා. ඒත් පදු මොකුත් නොකිය එතනින් යනවා. පදු ගීගම මුති ඇවිත් අහනවා කවද්ද දැන් වෙඩින් එක කියලා. එතකොට ලිංග කියනවා එයා මුකුත් කිව්වේ නැහැ කියලා. ඔන්න ඊළඟට ලිංග නිදාගෙන ඉදි අමුතු හීනයක් දකිනවා. ඒ හීනේ සුදු අශ්වයෙක් ලොකු කඩුවක් අමුතු සතෙක් වගේම පොඩි ළමයෙකුත් ඉන්නවා. එයාගේ මුනට ලේ බින්දු කිහිපයක් වැටෙනවා. ඉතින් ඒත් එක්කම ලිංගට ඇහැරෙනවා. ඉතින් මේ හීනේ මොකද්ද කියන එක ලිංගවත් දන්නේ නැහැ. ඔන්න ඊළඟට බබෙක් හම්බෙන් ඉන්න අම්ම කෙනෙක් එයාගේ දුවත් එක්ක අර කැලේ මැදින් යනවා. ඉතින් ඒ ළමයා තමයි චින්නු. එයා සෙල්ලම් බඩගුත් අතේ තියාගෙන
අමව ඉස්සර කරන් යනවා. ඔහොම යනකොට ඒ අම්මට දුවව මඟ ඇරෙනවා. ඉතින් එයා කලබලෙන් චීනුට කතා කරනවා. ඒ චින්නු පේන්න නැහැ. ඉතින් ඔන්න එකපාරටම පූජකෙක් වගේ කෙනෙක් ඇවිත් අහනවා මෙතන මොකද කරන්න කියලා. එතකොට ඔන්න ඒ අම්මා කියනවා දුව අර පැත්තේ ගියා. ඒකයි මං එයාව හොයන්නේ කියලා. ඒ වෙලාවේ මේ පූජකයා කියනවා මේ කැලේ මැදින් යන්න හොඳ නැහැ කියලා දන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ මේ තමයි අර කතා මුලදි පෙන්නුව මෙවලු අයගේ මනසිරු ගෙනත් දාන කැලෑව. ඉතින් මේ අම්මා කියනවා මං දුව එකන් ඉක්මනට මෙහින් යන්නම් කියලා. එහෙම කියලා මෙයා යන්නේ අර පාර හරහා දාලා තියෙන කොටෙන් එහා පැත්තට. ඒ පැත්තට යන්නේ එක ගොඩක් භයානකයි. ඔන්න ඉතින් ටික වෙලාවක් යනකොට අර පූජකයාට චින්නුව හම්බෙනවා. පූජකයා කියනවා ඔයා මෙතන නම් අම්මකෝ කියලා. එතකොට ඔන්න අපිට පෙනෙනවා ඒ අම්මා මරලා කවුරු හරි ඇදගෙන යනවා. එයාගේ කකුල් දෙකේ ලේ තැවරිලා තියෙනවා. මේ අතරේ බාලේ හොඳටම තරහගින් ඉන්නේ. ඉතින් එදෙන්න රසයි ඇවිත් අහනවා මොකද උනේ කියලා. එතකොට එතන ඉන්න කෙනෙක් සිද්ධ උන දේ කියනවා. ඒ තමයි බාලි දවල් වාහනේ කුඹර මැදින් යනකොට ඒ ගමේ වැඩිහිටි කෙනෙක් එයාගේ මිනිබිරි එක කොහේ හරි යනවා. ඉතින් බාලි මේ ගෑණ ළමයා දැකලා නැවතිලා ඒ සීයගෙන් අහනවා කවුද මෙන් කියලා. එතකොට සීයා කියනවා මේ මගේ වැඩිමහල් මිනිබිරි කියලා. එතකොට බාලි අහනවා ගිය අරුද්දේ වැඩිමිටපත් උනේ මෙයාද? ඔයාගේ පුතත් ළඟදි මැරුණා නේද? මේ කෙල්ලව බන්දලා දෙන්නේ නැද්ද කියලා. එතකොට සීයා කියනවා මෙයා තම් පොඩි වැඩි කියලා. බාලි කියනවා මේ කෙල්ලව අපේ ගෙදර වැඩට එවන්න මං හැමදේම උගන්වන්නම් කියලා. ඊට පස්සේ එයා ගෝලියොන්ට කියනවා මේ කෙල්ල ඇදලා වාහනෙට දාගන්න කියලා. ඉතින් ඒ අය මේ ගෑන් ළමයා බලෙන්ම අල්ලන් ඉදි කෙනෙක් බාලිගේ බෙල්ලට විෂ්ණු දෙවියන්ගේ ආයුධය තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි පදු. ඊට පස්සේ එයා කියනවා ළමයාව අතාරින්න කියලා. ඊට පස්සේ බාලි එතනින් තරහින් යනවා. ඔන්න ඉතින් මේ කතාව අහපු රාසය කියනවා පොහොසත් කෙනෙක් දුප්පත් කෙනෙක්ට අපහාස කරොත් උන් ජීවිතය නැති කරගන්නවා. ඒ දුප්පත් කෙනෙක් අපි වගේ සල්ලිකාරයන්ට අපහාස කරොත් අපි ඒ අයගේ ජීවිතය නැති කරන්න ඕන. ඔයාගේ තරහ නිවෙන්න කලින් ඉක්මනට ඔයාට හිතෙන දේ ඒ කෙල්ලට කරන්න කියලා. ඔන්න ඊළඟට ලිංගයි මුති රැවෙලා හොඳටම බීලා එනවා. එතකොට පදුගේ තාත්තා එනවා දැකලා මුති කියනවා ඔන්න ඔයාගේ මාමණ්ඩි එනවා කියලා. ඉතින් පදුගේ තාත්තා මේ දෙන්නට හොඳටම බැන බැන යනවා බේවද්ද කියලා. මේ අතරේ පදුයි අම්මයි රැවෙලා කෑම උයන ගමන් ඉන්නවා. ඒ වෙලාව එයාලගේ හරක කෑ ගහනවා. අම්මා පදුවට කියනවා මොකද දන්නේ නැහැ තාත්තාත් නැ ගිහින් බලන්න කියලා. ඉතින් පදු එළියට ගිහින් බලනකොට බාලි එයාගේ අයයි ඇවිත් පදුව ඇදගෙන යනවා. ඔන්න එතෙන්දි පදුව කියනවා මාව අතාරින්න මගේ හැටි දන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ බාලි කියනවා තමුන් ඇයි උදේ මගේ වැඩේට බාධා කරේ? මාව ලැජ්ජාවට පත් කරා. මං තමුන්ගේ ආත්මගරුත්වය විනාශ කරනවා කියලා. ඔන්න ඉතින් එතකොටම එතෙන්ට ලිංග එනවා. ලිංග බාලිට එයාගේ අයටයි ගහලා පදුව බේර ගන්නවා. ඉතින් මේ සිදුවීම නිසා පදු හයියෙන් ලිංගව වැඳ ගන්නවා. එතනින් පස්සේ එයාලා ආදරය කරන්නත් පටන් ගන්නවා. කොහොම හරි තවත් දවසක රෑ ගෑනු ළමයක පූජකවරියක් ගාවට ගේනවා. මේ ගෑනු ළමයට මොකද අමනුෂ්‍ය දෝෂයක් වැහිලා. ඉතින් ඒ පූජකවරිය මේ අයව එක තැනකට අරන් යනවා. එතෙන්ද එයාලා වල්ලපු දෙයක් ගොඩ ගන්නවා. ඒ කියන්නේ මේ ගෑනු ළමයට කවුරු හරි හෝනියමක් කරලා තියෙනවා. ඉතින් මේ පූජකවරිය ඒ හෝනියම කපලා එයාව සූපත් කරනවා. ඔන්න ඊළඟ දවසේ මුති හන්දියට වෙලා ඉන්නවා. එතෙන් ලිංග පදු එක බයික් එකේ එනවා. එතකොට මුති හිනා වෙලා කියනවා ඒක නිසාද මාව මෙතන දාලා ගියේ කියලා. කොහොමර ලිංග එතනින් ගියාට පස්සේ බාලි එතෙන්ට එනවා. එයා මුතිට තර්ජනය කරනවා මං උන් දෙන්නව මරනවා කියලා. ඉතින් එදාර අපිට අමුතු සිද්ධියක් පෙන්වනවා. ඒ අකුණු ගහගා වහින වෙලාවක කැලේ මැද මිනි ගොඩක් එකතු කරලා තියෙනවා. අපිට හිතන්න පුළුවන් ඒ අර කැලේ ඇතුළේ තියෙන මිනි කවුරු හරි කෙනෙක් මෙතෙන්ද ගෙනත් තියෙනවා කියලා. ඒත් ඒ කවුද කියලා අපිට තාමත් පැහැදිලි නෑ. කොහොම හරි මෙතන රාක්ෂයෙක් වගේ අමුතු කෙනෙක්ගේ ඡායාවක් නම් අපිට පේනවා. මේ අතරේ ලිංග අමුතීට කියනවා පදු එක කසාද ගැන එයාලගේ ගෙදරත් එක්ක කතා කරන්න ඕන කියලා. ඉතින් ඊළඟ දවසේ ලිංගයි මුති මුතිගේ තාත්තයි ඇවිත් ඉන්නව පදුගේ ගෙදරට. ඉතින් පදුගේ තාත්තා අහනවා මොකද කාරණේ කියලා. ඉතින් ලිංග කියනවා මමයි පදුයි ගොඩක් කල් ඉඳන් ආදරය කරනවා. ඔයා අවසර දෙනව නම් මං එයාව කසාද බඳින්න කැමතියි කියලා. එතකොට පදුගේ තාත්තා පදු දිහා අමුතු විදිහට බලලා ලිංගගෙන් අහනවා මගේ දුව බැඳලා එයාව ජීවත් කරන්නේ කොහොමද? කසිපු පෙරලද කියලා. එතකොට ලිංග ටිකක් අවුල් යනවා. ඉතින් තාත්තා කියනවා තාත්තා කෙනෙක් විදියට මාත් කැමති මගේ දුව රස්සාවක් කරන කෙනෙක්ට බන්දලා දෙන්න කියලා. ඉතින් ලිංග කියනවා මටත් අක්කර දෙකක ඉඩමක් තියෙනවා කියලා. තාත්තා අහනවා අර ගම්මුලා දෑනියට උකස් කරපු එකද කියලා. ලිංග කියනවා ඔයා දුව බඳින්න අවසර දෙනව නම් මං ඒක අරගන්නම් කියලා. එතකොට තාත්තා කියනවා ඉස්සෙල්ලා ඉඩම අරගෙන පෙන්නන්න ඊළඟට දුවව දෙන්නම් කියලා. එතකොට ලිංග කියනවා මං කොහොම හරි ඒක ගන්නවා කියලා. එතකොට තාත්තා කියනවා ඔයාගේ සීයටයි තාත්තටයි බැරි වුණ එක ඔයාට කරන්න පුළුවන්ද? අනික උගස් කරපු ඉඩමක් රාසයගෙන් ආපහු ගත්ත කෙනෙක් මං ජීවිතේට දැකලා නැහැ කියලා.
එතකොට ලිංගා කියනවා මට දුව දෙන්න මං ඉඩම අරගන්නවා කියලා. අන්න ඉතින් තාත්තා හා කිව්වහම ලිංගා සතුටින් එතනින් යනවා. ලිංගා ගියාට පස්සේ තාත්තා පදුගේ අම්මට කියනවා මේ බද්දෙක්ට මගේ දුව මං දෙන්නේ නැහැ. දුවට කියන්න හිත හදාගෙන එයාව අමතක කරන්න කියලා. ඉතින් මේක ඇහුන පදු දුකින්ගේ ඇතුළට යනවා. ඔන්න ඊළඟ දවසේ තාත්තා පදුගේ අම්මගෙන් අහනවා පදු කෑවද කියලා. ඉතින් අම්මා කියනවා එයා තාම කෑවේ නැහැ කියලා. ඉතින් තාත්තා ඒ ඇයි කියලා අහනවා. අම්මා කියනවා ඔයා වගේම එයත් මුරණ්ඩුයි. ඔයාලා දෙන්නටම මැදි වෙලා මං විඳින දුකක් කියලා. ඉතින් එදාර පදු ලිංගා මුණ ගැහෙන්න එනවා. ඇවිත් කියනවා තාත්තා අපිට කැමති එකක් නෑ. අපි දෙන්න හොරෙන් කසාද බඳිමු කියලා. ඉතින් ඒකට ලිංගා කියනවා ඔයාගේ තාත්තා මට පොරොන්දු වුණා මගේ ඉඩම මං ආයෙම අරගත්තට පස්සේ අපේ විවාහයට කැමති වෙනවා කියලා. ඉතින් මං ඒක කොහොම හරි කරන්නම්. එතකොට අපි දෙන්නට කසාද බඳින්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ දෙන්න ආදරණීය විදිහට වැළඳ ගන්නවා. එතකොටම එතෙන්ට මුති එනවා. එයා ඒ දෙන්න වැළඳගෙන ඉන්න එක දැකලා විහිළු කරනවා. ඉතින් ඊළඟ දවසේ මුතිගේ තාත්තා එයාගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක ගිනි මැලයක් ගහගෙන කතා කර කර ඉන්නවා. ටික වෙලාවකින් එතෙන්ට ලිංගා එනවා. ඉතින් එතනින් අය ලිංගට කියනවා රාසයගෙන් ලියකියුලි ගන්න එක නම් ලේසි නෑ. එයා මහ වංචාකාරයෙක් කියලා. ඒකට ලිංගා කියනවා මට කොහොම හරි මගේ ඉඩමේ ලියකියුලිය ගන්නම් වෙනවා කියලා. කොමර එදාරත් ලිංගා අර හීනෙම දකිනවා. ඒත් ඒකේ තේරුම මොකද්ද කියලා එයා තාම දන්නේ නෑ. ඉතින් පහුවදා උදෙන්ම ලිංගා ගමේ පිරිසකුත් එක්ක රාසයගේ වලව්වට එනවා. එතකොට බාලි ඒ අයගෙන් අහනවා මොකද මේ ගමේ හැමෝම මෙහාට ඇවිල්ලා කියලා. එතකොට එතන ඉන්න කෙනෙක් කියනවා ලිංගට හොර අරක්කු පෙරන්න සල්ලි ඕන නිසා ණයක් ගන්න එන්න ඇති කියලා. ඊට පස්සේ එතන ඉන්න අය ලිංගට අපහාසිත වගේ හිනා වෙනවා. ඊට පස්සේ ලිංගා කියනවා මං ආවේ මගේ ඉඩමේ ලියකියුල ටික ගන්න කියලා. එතකොට රාසය කියනවා මේට අවුරුදු 53කට කලින් ඔයාගේ සීයා උකස් කරපු ඉඩම ගන්න බැරුව සීයාත් මැරුණා. ඔයාගේ තාත්තත් මැරිලා ගියා. දැන් ඔයත් ඇවිත්. මට කියන්න තියෙන්නේ තාත්තට කියපු දේම තමයි. ඉදිරි අවුරුදු 10කට අදාළ බදු මුදල් ටික බඳලා ලියකියුල් ටික අරන් යන්න කියලා. එතකොට ලිංගා කියනවා සීයාගේ කාලේ ඉඳන්ම අපි මේ ඉඩමට ණය වාරික ගෙව්වා. දැන් මං ඒ හැම ණයක්ම ගෙවලා ඉඩමේ උකස බේරලා ඉවරයි. මං එළිය කිවිලි අරගෙන මිසක් මෙතන යන්නේ නැහැ කියලා. එතකොට රාසය කියනවා හරි එහෙනම් අපි කැම ටිකක් කාලා මේ ගැන කතා කරමු කියලා. ඒත් ලිංගා ඒකට කැමති වෙන්නේ නැහැ. එයා ලිය කිවිලි ටික ඉල්ලනවා. ඒ වෙලාවේදී බාලිට තරහ යනවා. එයා ලිංගා ඉන තැනට එන්න හදනකොට රාසය එයාව වළක්වනවා. ඊට පස්සේ එයා කියනවා මං ඔයාට ඩබල් චාන්ස් එකක් දෙන්නම්. ගමේ තියෙන ඔයාගේ ඉඩම් අක්කර දෙක වෙනුවට කැලේ මැද තියෙන ඉඩම් අක්කර හතරම දෙන්නම්. ඒකට කැමතිද කියලා. ඉතින් ලිංගා කියනවා එයා ඒ ගණ දෙනුවට කැමතියි කියලා. ඊට පස්සේ රාසය එළිය කිවිලි වලට අත්සන් කරනවා. ඉතින් එළිය කිවිලි ටිකත් අරගෙන ආපහු එනකොට මුති ලිංගගෙන් අහනවා ගමේ මැද තියෙන හොඳ ඉඩම අතහැරලා දාලා ඇයි කැලේ මැද තියෙන ඉඩම ගත්තේ? මේ හැමදේ කසාද වෙනුවෙන්ද කරන්න කියලා. එතකොට ලිංගා කියනවා ඔව් මට පදුව කසාද බඳින්න ඕන කියලා. ඉතින් ඔන්න මෙයාලා ගියාට පස්සේ බාලි රාසයගෙන් අහනවා එයා මරලා දාන්නේ නැතුව මොකටද ඉඩම දුන්නේ කියලා. එතකොට රාසය කියනවා මොලෙන් හිතලා තීරණ ගන්න ඕන. ඔය ඉඩම ශාපලත් ඉඩමක්. ඒ ඉඩමට ගියපු එක්කෙනෙක්වත් ආයෙ පණ පිටින් එළියට ආවේ නැහැ. ඒ නිසා අපි එයාව මරන්න ඕනේ නැහැ. නිකම්ම එයා මැරෙයි කියලා. ඔන්න ඊළඟට කෙනෙක් අර කැලේ මැදින් කොහේ හරි යනවා. ඉතින් ඒ කෙනාගේ පස්සේ කවුරු හරි එනවා වගේ එයාට දැනෙනවා. ඒත් එයා හැරිලා බැලුවම කවුරුත් පේන්නේ නෑ. ඒත් එයාට ආයෙත් ඒ සද්ද ඇහෙනවා. එයා හැරිලා බලනකොටම මොකක් හරි අඳුරු දෙයක් ඒ මිනිසයා ගාවට එනවා. ඒත් එක්කම ඒ කෙනාගේ ඔළුව විතරක් බිම තියෙනවා. ඔළුවට උඩින් එයාගේ ඇඟේ මස් කෑලි වැටෙනවා. ඒත් එක්කම අපිට පෙනෙනවා රාක්ෂයෙක් වගේ විරූපී සතෙක් ඒ කෙනාගේ මස් කනවා. ඊළඟට අපිට පෙන්නනවා මුණුබුරෙකු සීයා කෙනෙකුයි කැලේ මැදින් යනවා. ඒ පුතා අහනවා ඇයි සීයා අපි පාරෙන් යන්නේ නැතුව කැලේ මැදින් යන්නේ කියලා. සීයා කියනවා අපි වටෙන් ගියොත් සතපුම් 10ක් වගේ යන්න තියෙනවා. ඒත් මෙතනින් ගියොත් සතපුම් 2යි තියෙන්නේ කියලා. ඉතින් ඒ පුතා කියනවා අනේ සීයේ මට මේ කැලෙන් යන්න බයයි කියලා. එතකොට සීයා කියනවා බය වෙන්න එපා මං ඔයාට පොඩි කතන්දරයක් කියන්නම් කියලා. ඔන්න ඊට පස්සේ සීයා මේ කැලේ ගැන කතාවක් කියනවා. ඉතින් එක්තරා රජෙක් විසින් පාලනය කරපු අධිරාජ්‍යයක් තියෙනවා. එයාගේ මිලේච්ඡ ක්‍රියා නිසා රාජ්‍යයන් ගණනාවක්ම විනාශ වෙලා ගියා. ගොඩක් රාජකීය උරුමකාරයන්ගේ ජීවිතත් විනාශ වුණා. කාලිංග අධිරාජ්‍ය කියන්නේත් එහෙම විනාශ වුණ රාජධානි වලින් එකක්. සීයා කියනවා ඒ කාලිංග රාජධානියට අයත් නිධානයක් මේ කැලේ හැංගිලා තියෙනවා කියලා. ඔන්න ඉතින් ඒ පුතා ඒ කතන්දරේ අහගෙන යන්නේ සීයාට ඉස්සරහින්.
ඒත් එක්කම කැලේ මැදින් මහ අමුතු භයංකාර සද්දයක් ඇහෙන්න ගන්නවා. ඒ සීය ගාවට කවුරු හරි කෙනෙක් ලං වෙනවා වගේ අපිට පේනවා. ඒත් එක්කම එයා අතුරුදහන් වෙනවා. ඉතින් ඒ පුතා එයාගේ සීයව හැමතැනම හොයනවා. එතකොට එයාගේ මුණට ලේ බින්දු කිහිපයක් වැටෙනවා. ඉතින් එයා බයෙන් බයෙන් ආස දිහා බලනවා. ඒත් එතනින් එහා කිසිම දෙයක් අපිට පෙන්වන්නේ නැහැ. ඉතින් මේකත් ලිංග දෙකපු හීනයක්. ඉතින් මේ ලිංග තමයි ඒ හීන හිටපු පොඩි ළමයා. ඉතින් එයා කල්පනා කරනවා මොකද එයා දැකපු ඒ හීනේ. ඒකේ තේරුම මොකක් වෙන්න ඇතිද කියලා. ඉතින් පහෝදා උදේම ලිංග පදුගේ තාත්ත මුණ ගැහෙන්න යනවා. ඉතින් දැන් ලිංග කිව්වා වගේම රාසයගෙන් ඉඩම අරන් පෙන්නුවා. ඒක නිසා හැමෝගෙම ආශිර්වාදය මැදින් ලිංග පදුව කසාද බඳිනවා. ඒ දෙන හරිම ආදරෙන් කාලය ගත කරනවා. ඉතින් කසාදෙන් ටික දවසකට පස්සේ ලිංග එනම් උතිය මුණ ගැහෙන්න. ඒ එනකොට මුති ඉන්නේ වීමෙස්සක් උඩ නැගගෙන. එයා මුගක් හරි වැඩක් කර කර ඉන්නවා. ලිංගව දෙක මුති එයාගෙන් අහනවා කසාද බඳින දවස් කීයද ගියේ, මොකද මේ පැත්තේ ආවේ කියලා. එතකොට ලිංග කියනවා ඉස්සෙල්ලාම ඔතන බිමට බහින්න, මට ඔයා එක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා කියලා. ඉතින් මුති බැස්සට පස්සේ ලිංග කියනවා අපි දෙන්න මගේ කැලේ මැද තියෙන ඉඩමට පිටත් වෙන්න ඕන කියලා. එතකොට මුති කියනවා අපෝ මට නම් ඒ ඉඩමට යන්න බෑ, ඔයා කැලේට මිනිස්සු ගියාම ආයෙ එන්නේ නැහැ, කට කතාවක් තියෙනවා ඒ හැමෝම මැරෙනවා කියලා. අපි මැරෙන්න ඔච්චර දුර යන්න ඕනද කියලා. එතකොට ලිංග එහෙනම් මං තනියම යන්නම් කියලා එතනින් යනවා. එතකොට මුතිය කියනවා හරි හරි මං විහිළුව කරේ, මාත් ඔයත් එක යන්න එන්නම් කියලා. එතනින් ඒකට සිවර වෙලා ඊළඟට අපිට පෙනෙනවා පදු කෝවිලට ඇවිත් ඉන්නවා. කෝවිලේ දොරටුව ළඟ අර පූජකවරිය ඉඳගෙන ඉන්නවා. ඉතින් කෝවිලෙන් එළියට එන පදුවට එයා කියනවා ඔයා දිහා බලනකොට ඔයාගෙන් මරණයේ ලකුණු පේනවා කියලා. ඒ කතාවට පදුගේ හිත ගොඩක් කලබල වෙනවා. ඉතින් එයා මුකුත් නොකිය එතනින් පිටත් වෙනවා. ඉතින් එදාර ලිංග ගෙදර එනකොට පදු එළියට වෙලා දුකින් ඉඳගෙන ඉන්නවා. ලිංග අහනවා ඇයි ඔයා දුකින් ඉන්නේ කියලා. එතකොට පදු කියනවා ඔයා අර කැලේට යන්න එපා, මට ඔයා ගැන බයයි කියලා. එතකොට ලිංග කියනවා බය වෙන්නේ ඇයි, මං එක මුතිත් යනවනේ, අනික මං දවස් 3-4කින් එනවනේ කියලා. එතකොට පදෝ කියනවා දවස් 3ක් ඉන්න නිසා තමයි මට බය කියලා. ඒත් ලිංග පදුගේ කීම අහන්නේ නම් නැහැ. පහවදා උදේම ලිංග මුති එක අර ඉඩම හොයාගෙන යනවා. හැබැයි මුති නම් පොඩ්ඩක් බයෙන් තමයි මේ ගමන යන්නේ. ඉතින් මුති ලිංගගෙන් අහනවා ඇත්තටම ඔයා බය නැද්ද, ඇයි අපි මේ කැලේට යන්නේ, මට නම් මේ කැලේ දැක්කහම බය හිතෙනවා කියලා. කොහොම හරි කතාවෙන් කතාවේ මේ දෙන්න අර කොටේ ළඟටම එනවා. මේ අය ඒ කොටේ පහු කළා අඩිය තියෙනකොටම එදෙන පරිසරය වෙනස් වෙනවා. මේ සිදුවීම අර පූජකවරියක් දකිනවා. මේ දෙන කැලේ මැදට ඇවිදගෙන එනවා. එහෙම යනකොට එයාලට දිය ඇල්ලක් හම්බ වෙනවා. මේ දෙන ඒකත් පහු කරගෙන ඉස්සරහටම යනවා. මේ අතර පදුගේ තාත්තා කලබලෙන් වගේ ගෙදර එනවා. ඇවිත් පදුගේ අම්මට කියනවා ඒ දෙන කසාද බඳලා දවස් කීයද ගියේ, එයා ඒ කෙල්ලව තනියෙන් දාලා අර කැලේට ගිහින් කියලා. එතකොට අම්මා කියනවා ඔයාලා ඒ ඉඩම ගන්න කියලා ලිංගව උනන්දු කරේ. දැන් ඉතින් ඒ දෙන්න ඒ දේවල් තනියෙන් කරගන්න ඕන නේද කියලා. මේ අතරෙම ලිංගහෙම එයාගේ ඉඩමට එනවා. මුති කියනවා මෙහෙ ට්‍රැක්ටර් නෑ හරක් නෑ, කොහමද ඔයා ගවිතැන් කරන්නේ, ඔයා අපේ ගමේ අරකු පෙරුවත් සතුටින් ජීවත් වුණා, ඒත් අන්තිමේදී දුක් විඳින මෙහාට ආවා කියලා. කොහමර එදා දවසත් ගෙවිල යනවා. ගිනිමැලයක් ගහගෙන ඒ දින රාත්‍රිය ගත කරනවා. මේ අතර පදු හීනයක් දකිනවා. එයා දකිනවා ලිංග පස්සෙන් කවුරු හරි පන්නනවා. ඉතින් පදු බය වෙලා ඇහැරෙනවා. ඔන්න පහෝදා උදෙම මුති ඇහැරිලා බලනකොට ලිංග පේන්නේ නෑ. එයා කෑ ගහලා ලිංගව හොයනවා. කොහමයි ටික වෙලාවකින් ලිංග එතෙන් එනවා. මුති අහනවා ඔයා කොහෙද ගියේ කියලා. එතකොට ලිංග කියනවා ඔයා නිදි නිසා මං කැලේ ඇතුළට ගියා කියලා. අපිට දැන් එන ප්‍රශ්නේ තමයි අර අද්භූත බලවේගයක් තියෙන කැලේට ලිංග ඇයි තනියම ගියේ, ඒ වගේම එයාට කිසිම කරදරයක් වුණේ නැත්තේ ඇයි කියන එක. කොහමර ඊළඟට අපිට පෙන්නනවා බාලි ඇවිත් රාසයයට කියනවා ඔයා කිව්ව නේද අර කැලේට ගියපු කෙනෙක් පණ පිටින් ඉන්නේ නැහැ කියලා. ලිංග කැලේට ගිහින් දැන් දවස් දෙකක්, ඒත් තාම එයා මැරිලා කියලා ආරංචියක් ආවේ නැහැ, මං ගිහින් එයා මැරිලා දානවා කියලා. එතකොට රාසයය කියනවා ඔය කැලේට ගියපු ගෙස් කෙනෙක් පණ පිටින් එන්නේ නැහැ, ඒ නිසා ඉවසන් ඉන්න කියලා. ඉතින් ඊළඟ දවසේ ලිංගයි මුති නැගිටලා එතන තියෙන ගඟෙන් හොඳට නා ගන්නවා. එතකොට එයාලට ඇහෙනවා අමුතු සතෙක් කෑ ගහනවා වගේ. ඒ සද්දෙට මුති බය වෙනවා. ලිංග කියනවා ඒවල් බල්ලෙක් බය වෙන දෙයක් නැහැ කියලා. කොහමර එදා ලිංග තනියෙන් කැලේ ඇතුළට යනවා. ඒ වෙලාවේ අර පූජකවරිය භාවනා යෝගීව ඉන්නවා. ඒත් එයාට ලිංග ගැන මොනවා හරි අන්තරක් දැනෙනවා. ඉතින් ලිංග මුති ඉවත් දාලා තනියම කැලේ ඇතුළට යන්නේ ඇයි කියලා අපිට තාම පෙන්වන්නේ නැහැ.
ඉතින් එදා රෑ පදුව ගෙදරට වතුර අදින ගමන් ඉන්නවා. ඒ වෙලාවෙ එතෙන්ට බාලි එනවා. එයා ඇවිත් පදුවට කියනවා කසාද බඳන දවස් තුනයි අලුත් මනමාලි තනි කරලා ලිංග කැලේට ගිහින් ඒත් ඔයා සමිය නැහැ කියලා දුක් වෙන්න එපා. ඔයාගේ තනි නකින්න මං එන්නම් කියලා. එහෙම කියනකොටම පදුව බාලිට ගහන්න අත උස්සනවා. ඒත් එක්කම බාලි පදුවගේ අතින් අල්ල ගන්නවා. ඊට පස්සේ එයා කියනවා ඔයාගේ සමියට මං යහතින් ජීවත් වෙන ඉඩ දෙන්නේ නැහැ කියලා. එහෙම කියලා එයා එතනින් යනවා. මේ අතරෙම ලිංග ගලක් උඩට වෙලා නිදාගෙන ඉන්නවා. ඒ වෙලාවෙ එතෙන්ට පදු ඇවිත් එයාව ඇහැරවෙනවා. පදු කියනවා එයාලා අපිව මරන්නයි යන්නේ, අපි ඉක්මනට මෙතනින් පැනගමු කියලා. ඉතින් ලිංග පුදුමෙන් අහනවා ඔයා කොහොමද මෙතෙන්ට ආවේ, මුදී කොහෙද කියලා. ඒකට මුකුත් කියන්නේ නැතුව පදු ලිංගවත් එක්කන් එතනින් යනවා. මඟ දුර යනකොට පදු පේන නෑ. ඉතින් ලිංග පදුවට කතා කරනවා. එයාට හිතාගන්න බෑ මේක හීනයක්ද එහෙමත් නැත්තම් පදුගේ ස්වරූපෙන් ඇවිත් කවුරු හරි එයාව එක්කන් ගියාද කියලා. කොමර ලිංග මුදී ඉන්න තැනට එනවා. ඉතින් පහුවදා උදෙත් මුති ඇහැරිලා බලනවා. වෙනද වගේම ලිංග පේන නෑ. ඉතින් මුති හිතනවා ලිංග කලින් නැගිටලා කැලේ මැදට යන්න ඇති කියලා. එනිසා එයා කලබලයක් නැතුව ඉන්නවා. ඒත් ගොඩ වෙලාවක් යනකම් ලිංග එන්නේ නෑ. එනිසා එයා ලිංග හොයන්න පිටත් වෙනවා. මේ වෙලාවේදී මුති පිටිපස්සේ කවුරු හරි එනවා වගේ එයාට දැනෙනවා. ඉතින් මුති බය වෙලා කෑ ගහනවා. කොමයි ටික වෙලාවක මුති ලිංගව හොයා ගන්නවා. මුති එයාගෙන් අහනවා ඔයා කැලේ මැද මොකද කරන්නේ, ඇයි මෙහාට ආවේ කියලා. එතකොට ලිංග මුතිට එක කතාවක් කියනවා. ඔන්න අපිට ආයෙත් අර කැලේ මැද ලිංගට කතන්දරයක් කියලා දීපු සීයව පෙන්නනවා. ඉතින් ඒ සීයා ඒ පිරිමි ළමයාගේ අතට පාන පෙට්ටියක් දීලා කියනවා ඔයාගේ අම්මා මැරෙන්න කලින් මේ පෙට්ටිය මට දුන්නා. මේ පෙට්ටිය ඔයාට ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වෙයි. මේ පවුලේ එකම රාජකීය උරුමකාරයා ඔයා තමයි කියලා. ඉතින් ඒ සීයා තවත් මොනවා හරි වැදගත් දෙයක් කියන්න උත්සාහ කරනවා. ඒත් එයාට ඒක කියා ගන්න වෙන්නේ නැහැ. එයා අතුරුදහන් වෙනවා. ඉතින් ඒ පොඩි පිරිමි ළමයා තමයි මේ ලිංගා. ඒ සීයා නැති වුණාට පස්සේ පොඩි කාලේ ඉඳන්ම ලිංගා සැරින් සැරේ අර පෙට්ටිය හොයාගෙන මේ කැලේට ඇවිත් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අනිත් මිනිස්සුන්ට වගේ ලිංගට මේ කැලේ ගැන බය හිතෙන්නේ නැත්තේ. ඉතින් දවසක් ලිංගට මේ පෙට්ටිය හම්බෙලා තියෙනවා. එයා ගෙදර ගිහින් ඒක අරලා බලනකොට ඒ පෙට්ටිය එයාගේ අම්මගේ ඇඳුම් තියෙනවා. ඒත් එක්කම ඒ පෙට්ටියේ පරණ පොතක් තියෙනවා. ඉතින් ලිංග ඒ පොත කියවලා බලනවා. ඉතින් දැන් අපිට ඒ සිදුවීම පෙන්නනවා. ඔන 18 වන සියවසේදී රුද්‍රගිරි කියන රාජධානිය පාලනය කර මචි රාජු කියලා රජ කෙනෙක්. ඉතින් එයා කවදාවත් ජනතාවගේ ආරක්ෂාව ගැන හිතුවේ නැහැ. එයා බලයට වගේම සිංහාසනයට කෑදරකමින් රාජ්‍යයන් බොහොමයක් එක සටන් කරා. ඔන්න ඉතින් ඒ කෑදරකම කොච්චරක්ද කියනවනම් 7500 ගානකට දුරින් තිබ්බ කාලිංග රාජධානිය අල්ල ගන්නත් එයා සටන් කරා. ඒ කාලේ කාලිංග රාජධානිය පාලනය කරේ රණසිංහ කියලා රජ කෙනෙක්. ඔන්න ඉතින් මේ රණසිංහ රජතුමාව නම් මචි රාජ රජුට පරද්දන්න බැරි වෙනවා. ඊට පස්සේ එයාගේ පුතා වෙන බයිලදු කියන රජතුමත් කාලිංග රාජධානී රණසිංහ රජතුමා එක්ක සටන් කරනවා. හැබැයි එයාටත් මේ රණසිංහ රජතුමාව පරද්දන්න බැරි වෙනවා. ඉතින් ඊළඟට මේ බයිලදු රජ හිතනවා මට මේ සටන මනුෂ්‍ය බලය විතර පාවිච්චි කරලා දිනන්න බෑ, ඒ නිසා යක්ෂ බලයත් උපයෝගී කරගන්න වෙනවා කියලා. ඊට පස්සේ එයාගේ රාජධානිය හිටපු දක්ෂ මන්තරකාරයෙක් වෙන දර්කගින කෙනාගේ උදව් අරන් අඳුරු මායාවන් පාවිච්චි කරලා අසුර දක්ෂ කියලා රාක්ෂයෙකු නිර්මාණය කරනවා. ඔන්න ඉතින් අසුර දක්ෂගේ සහයෙන් කාලිංගේ රජු වෙන රණසිංහව පරාජය කරන්න මේ බයිලදු කියන රජතුමාට පුළුවන් වෙනවා. ඊළඟට එයා කාලිංග රාජධානිය තිබුණු හැම ධනයක්ම මංගොල්ල කනවා. දේව පිළිම මිල මුදල් එයාගේ රාජධානියට අරගෙන යනවා. ඔන්න ඔහොම ටික කාලයක් යනකොට බයිලදුගේ රාජධානිය මහ නපුරු බලපෑමක් ඇති වෙනවා. රාජධානිය පුරා භයානක රෝග පැතිරිලා යනවා. අර අසුර දක්ෂ රාක්ෂයා මේ රාජධානිය මිනිස්සුන්ව කන්න පටන් ගන්නවා. මේ බයිලදු රජුටයි අර මායාකාරයාටයි මේ අසුර දක්ෂව පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් බයිලදුගේ බිසව සකුන්තලා දේවි මේකට පිළියම් හොයන්න පටන් ගන්නවා. ඔන්න එතකොට තමයි එයාට එක පූජකවරයෙක් හම්බෙන්නේ. ඉතින් බිසව ගිහින් එයාගේ රාජධානියේ තියෙන ගැටලුව ගැන පූජකතුමාට කියනවා. එතකොට ඒ පූජකතුමා කියනවා ඔයාගේ සැමියා රජකම් කරන්නේ අසාධාරණ විදිහට. එයාගේ ඒ වැඩි නිසා දැන් පීඩා විඳින අසරණ මිනිස්සු කියලා. එතකොට සකුන්තලා දේවි කියනවා ඔහු කරපු ඒ වැරදි වලට ඔහුට දඬුවම් ලැබිය යුතුයි. ඒත් කොහොම හරි කරලා මගේ රටේ ජනතාව බේරලා දෙන්න කියලා. ඉතින් ඒ පූජකතුමා කියනවා සෑම පාපයකටම සාමදානයක් තියෙනවා. ඔබ ඉල්ලන්නේ ඔබගේ ජනතාවගේ යහපත. ඉතින් ඒකට පිළියමක් තියෙනවා කියලා. එතකොට සකුන්තලා දේවි කියනවා මගේ රටේ ජනතාව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මං ලෑස්තියි කියලා. එතකොට පූජකතුමා කියනවා ප්‍රත්‍යාගික මාතාවගේ පිළිමයක් ගමේ මායිමේ ස්ථාපිත කරන්න ඕන. ඇයට උදේ හව ආවතේව කරන්න. මේ රාමසීත කාලේ ඉඳන් වන්දනාමාන කරන මාතාවක්. ඉතින් ඇයට විතරයි ඔබ මේකෙන් ගලව ගන්න පුළුවන්. පූජා පවත්වලා ඇගෙන් සමාව අයදින්න කියලා.
ඊළඟට පූජකතුමා කියනවා ඊට පස්සේ වසර 12-127 අතර කාලය ඇතුළේ මෙන්න මේ දේ සිද්ධ වෙන්න ඕන. ඒ තමයි මෙතන සිට සැතපුම් 100 ගණක් දුරින් තියෙන පුතාලවාරි කියන කැලේ ඇතුළේ පාතාල ගංගා කියලා ගුහාවක් තියෙනවා. අන්න ඒ ගුහාවේ ඔයාලා කාලිංග රාජධානියෙන් අසාධාරණ ලෙස ගෙනිච්ච සියලු ධනයයි ප්‍රත්‍යංගික මාතාවගේ පිළිරුවයි සංගවලා තියන්න ඕන. ඔයාගේ රාජධානියට වෙලා තියෙන මේ විපතින් මිදෙන්න නම් ඔබේ පවුලේ කෙනෙක් ඒ ආරක්ෂාවට බිලි වෙන්න ඕන. ඒ වගේම අර සංගෝප ධනය නැවත කාලිංග රාජ්‍යයේ රාජකීය උරුමකාරයෙක්ට ලැබෙන්න ඕන කියලා. ඉතින් මේ සකුන්තලා දේවි අහනවා ජීවිත බිලි දීමක් නැතුව වෙන ක්‍රමයක් නැද්ද කියලා. එතකොට පූජකතුමා කියනවා වෙන කිසිම ක්‍රමයක් නැහැ කියලා. ඔන්න ඊළඟට අපිට පේනනවා සකුන්තලා දේවි රෑ එළි වෙනකම් මේ ගැන කල්පනා කරනවා. ඒත් එක්කම අපිට ආයම අර මුල් සිදුවීම වෙන විරූපී ආච්චිවයි ඒ රජතුමාවයි පෙන්නනවා. ඒ කියන්නේ ඒ බිසව තමයි දැන් මේ වයසට ගිහින් විරූපී වෙලා ඉන්නේ. අවසානයේදී එයාලට එයාගේ පවුලේ කෙනෙක්ව මේ රාක්ෂයාට බිලි දෙන්නම සිද්ධ වුණා. ඉතින් ලිංග එපත කියන ගමන් තමයි හිටියේ. එයා තේරුම් ගන්නවා එයා තමයි කාලිංග රාජධානියේ එකම රාජකීය උරුමකාරයා කියලා. ඉතින් එයා හිතනවා එයාම කොහොම හරි මේ සංගම නිදානය හොයා ගන්න ඕන කියලා. ඉතින් ලිංග අර රාජතුමාගේ ගමන් මඟ දිගෙම ඉස්සරහට යනවා. ඉතින් ඒ දෙන්නට අර ගුහාව හොයා ගන්න පුළුවන් වෙනවා. ලිංග කියනවා පොතේ තිබුණ විදිහටම ඒ පිළිමේ මේ ගුහාවේ කොහේ හරි ඇති කියලා. එතකොට මුති අහනවා එතකොට ඔයාද මේ රාජකීය උරුමකාරයා, ඔයා මේ හැමදේම කරන්නේ ඔයාගේ පවුලේ දේව ප්‍රතිමාව වෙනුවෙන්ද කියලා. ඒත් ලිංග ඒකට මුකුත් කියන්නේ නැහැ. ඉතින් මේ දෙන්නා ඒ ගුහාව ඇතුළටම යනවා. ඉතින් මුති කියනවා මට මේ දේවල් හිතාගන්න බෑ කියලා. එතකොට ලිංග කියනවා ඒ කතාව ඇත්ත වුණත් බොරු වුණත් මම මේ ගුහාවේ තියෙන පිළිමේ හොයාගෙන මිසක් එළියට යන්නේ නැහැ කියලා. ඉතින් මුතිය කියනවා ඔයා මාර කපටියෙක්, ඔයා අර පොත කියවලා නිදාන ගැන දැනගත්තා. ඊට පස්සේ බොරුවට ඉඩම ඉල්ලන මුවාවෙන් මේ කැලේ මැද තිබුණු ඉඩම අරගෙන නිදානේ හොයන් ආවා කියලා. ඉතින් මෙයාල ටික දුරක් ඇතුළට යනකොට අමුතු ශබ්ද වගේක් ඇහෙන්න ගන්නවා. ඒත් එයාල මේ නිදානේ හොයාගෙන ගුහාව ඇතුළටම යනවා. ඉතින් කොහොම හරි අවසානයේදී මේ දෙන්නා එකතු වෙලා කාලිංග රාජ්‍යයේ පැහැරගත්තු ධනය තියෙන නිදාන තියෙන තැන හොයා ගන්නවා. ඉතින් මෙයාලා ඒව ඇරලා බලනවා. ලිංග ගොඩක් සතුටු වෙනවා. ඔන්න එතකොට කල්හොර එතෙන්ට එන සද්දයක් මේ දෙන්නට ඇහෙනවා. එයාලා හැරලා බලනකොට බාලී එයාගේ ගෝලියෝ එක එතෙන්ට ඇවිත් ඉන්නවා. ඉතින් මුති අහනවා මෙයාලා කොහොමද අපේ පස්සෙන් ආවේ කියලා. බාලී කියනවා අයියා මට කිව්වා මේ කැලේට ආපු කිසි කෙනෙක් ලේසියෙන් පණ පිටින් එන්නේ නැහැ කියලා. ඒත් ඔයා ගැන කිසිම තොරතුරක් නැති නිසා තමයි මං ඔයාව හොයන් ආවේ. මං ආවේ ඔයා මල්ල යන්න කියලා. කොහොම හරි මේ අය අදන ගැටුමක් ඇති වෙනවා. ඒත් එක්කම එයාලට අමුතු සද්දයක් ඇහෙනවා. ඉතින් බාලිගේ කෙනෙක් ඒ සද්ද මොකද්ද කියලා බලන්න යනවා. ඒ එක්කම එයා මැරිලා බාලි ඉන්න පැත්තටම වැටෙනවා. ඔන්න ඊළඟට එතෙන්ද එන්නේ අර අසරු දක්ෂි කියන රාක්ෂයා. ඉතින් එයා බාලි ඇතුළු හැම කෙනා විනාශ කරලා දානවා. ඊළඟට එයා පන්නන්නේ ලිංග පස්සෙන්. මේ වෙලාවේ අපිට අර පූජකතුමියෝ පෙන්නනවා. එයා ඉන්නේ කෝවිල ඇතුළේ. ඒත් එයාට මෙතන වෙන හැමදේම පේනවා. ඉතින් අවසානයේ ලිංග ඒ අසුරයා විනාශ කරනවා. නිදානේ තිබුණු කඩුවකින් ලිංග ඒ අසුරයාට අනිනවා. ඉතින් ඒ අසුරයා විනාශ වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ ලිංග මුති එක්ක අර නිදානයත් අරන් ගුහාවෙන් එළියට එනවා. ඉතින් මුති කියනවා ඔයා නම් වාසනාවන්තයි කියලා. එතකොට ලිංග කියනවා මේක මට උරුම දේපලක්. මම මේ දේවල් අහිමි වෙන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් අවසානයේදී අපිට පෙන්නනවා ලිංග ඒ නිදානේ තිබුණු ධනෙන් සතුටින් ජීවත් වෙනවා. මුති එයාගෙන් අහනවා කොහොමද අපි ඒ කැලේ ඇතුලේ මැරෙන්නේ නැතුව එළියට ආවේ කියලා. ඉතින් ලිංග කියනවා ඒක ලඝු කතාවක් කියලා. ඊට පස්සේ අපිට ඒ කතාවත් පෙන්නනවා. අර පූජකවරිය පදුට යන්ත්‍රයක් දීලා කියනවා මේක ඔයාගේ සැමියාගේ අතේ ගැට ගහන්න දෙවියන් එයාව ආරක්ෂා කරයි කියලා. ඉතින් ලිංග ඒ සූර්යයත් බැඳගෙන තමයි ඒ කැලේට ඇවිත් තියෙන්නේ. එතනින් ඒකට සිවුර වෙලා ඊළඟට අපිට අවුරුදු කීපයකට පස්සේ පුරපසළොස්වක පොහොය දවසක් පෙන්නනවා. රෑ වෙලා කෙනෙක් එළිය නිදන් ඉන්නවා. කලින් වගේම අමුතු සද්දයක් එයාට ඇහෙනවා. ඒත් එක්කම එයාට මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. එයාගේ ආත්මය ඇඟෙන් එළියට යනවා. පූජකවරෙක් මොකද්ද පූජාවක් කරනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා අර ගුහාවදී විනාශුන අසුරයා එළිය නිදාගෙන හිටපු කෙනාගේ ආත්මය අරගෙන තවත් ශක්තිමත් වෙනවා. එයා ආයෙම ජීවමාන වෙනවා. සමහර විට ඒක අර කලින් පෙන්නපු පූජකයාගේ අඳුරු මායාවක් වෙන්න ඇති. ඉතින් ඒ කුතුහල ඉදිරි කරමින් තමයි මේ සුපිරි මූවි එක ඉවර වෙන්නේ. ඉතින් අද මූවි එක ඔයාලා රසවිඳනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් මේ වගේ සුපිරි මූවි එකකින් ආයෙත් හම්බ වෙමු.